අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ 57 වන වගන්තිය අනුව කිසිම අපේක්ෂකයෙකුට පරම බහුතරයක් ලැබී නොමැති බව දැන්වීම හා ඉදිරි ක්‍රියාමාර්ග 2024.09.21 වෙනි දින පවත්වනු ලැබූ ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීමේ ඡන්ද විමසීමේදී සියලුම මැතිවරණ කොට්ටාසවල දෙන ලද වළංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකුට ලැබී නොමැති බැවින් ඊටාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කළ බව නිවේදනය කරමු. එසේ තරඟයෙන් ඉවත් කරනු ලැබූ අනෙක් අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාපය තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ 57 58 59 සහ 60 යන වගන්ති වලට අනුකූලව සිදු කළ යුතු බව මැතිවරණ කොට්ටාස භාර තේරීම් භාර නේදාරින් වෙත දැනුම් දී ඇති බව නිවේදනය කරමු. ගණන් කිරීමේ ශාලාවලින් මනාප ගණන් කර එහි ප්‍රතිඵල තේරීම් භාර නේදාරින් වෙත දැනුම් දෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඉන් අනතුරුව මැතිවරණ කොට්ටාසයේ සියලුම ගණන් කිරීමේ ශාලාවලින් තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නේදාරින්ට දැනුම් දී ඇත. මැතිවරණ කොට්ටාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙතද නිකුත් කරනු ඇත. ඉන් අනතුරුව මැතිවරණ කොට්ටාස 22හිම තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනාගේ වාසියට ලබා දී ඇති මනාප එකතු කරනු ලැබේ. ඉන් අනතුරුව මුල් වටයේදී තරඟයේ සිටින අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මැතිවරණ කොට්ටාස මට්ටමින් ලබාගත් මනාප සංඛ්‍යාව එකතු කර ඉන්පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරනු ලබන බව මෙයින් දැනුම් දෙමු.